अी यांद आपको कारर्नाාව संबंधंग विदශनाහම करना पොට टने वा्य ने අපට दैंगकासास संबंध ගताම दै ्य ශक्तिन समू है पना यदि समूहය දැනहाම आ में दं हरीे शरू पार्ता වගේ ට චයි මේ ටයිස මේ සිිතම ේදන වගේ ප්‍රතිශක්තියන් එක කාරනාව න්න මේ ප්‍රති ශක්තින් සියල්ල මේක්ත්ක සම එක තිවා කිය එක දැනගන්නද මේ වගේ වර්ගී කරය කවෂතායිදන්. අපි වර්ගී කරණය කියන අපි එකන වර්ගී කරණය අපි කරන්න පටහනනි ග ගන්න ප්‍රත්ති ශක්තියන්ටික තේරුම්ගන්න තුර ප්‍ර්‍ය ක්තිීන් ටික කෝඩ වෙන්න ද ර ත් ක ක්තිය සබන්දය තියන පිට දැනුමවශ්‍ය වෙන් මොකද ගනක තේරුම්ගත් න්සගේ ප්‍රශ තන පිතරක් ලැබ ඒඇන්න දැන්ග අපිගත්තොත් ආර්ය සත්‍ය ක්‍රමේදී සමුදේවිදියට බුදුරාන් වන්සේ දක්න්නේ පලෝබහන ප්‍රධාන වශයන්නේ මුලිකනයේදී තර ලෝබය තමයි දුකට හේතු විදිර දක්න්න ට හේතුව සහ පල ඒ ක්‍රමට පිස්තර කරන්න. එළඟට පටිච්ච සමමුපාදේදී. අද්‍යාව නිසා සංස්කාරයන් හටගන්න ත සංස්කාරයන් නිසා වි්ඥානය පහළ වෙනවා. එතවර එතනද ඒ ක්‍රමයට අගදුල හකින් තියෙන ක්‍රමයට දවාදසංග තියන පඩිත් සමුපාදය. තවර එතනත් හේතුඵල විස්තරය කරන්න එතකට මේකත් හේතුඵල දේශනාව බුදුරජාණන් වහන්සේගේ. තට මේක්‍රමයටත් ඒේ හේතු පල කෙනෙ එක බලන්නට බොලුවන් සන්නන්ස පැදිලින් ඇතිනය සහසේ සහසර මතක ඇති සහරවිට විුද්ධමාර්ගේ දැක්වන් තන් හරිසාකච්චා කරනව ඇත්ති සමහර විට නැතම් පටිච සම්පාදයම්බන්ධයනුත් මට මතකයි නාාව්‍ය සංස පහගද ස දේශනා කරා එවට ඒ තැන්වලද ඒ පටිච්ච සම්පාදන තැන්වලත් අපට විසුද්ධිමාර්ගේ සහ වෙන තටුාවල ස්තර කෙරෙනවා මේ ඒ තැනදි කියනො මෙන්න විච්චර ප්‍රත්්‍යගානක් තිනො කියලා මතක ඇති සමහර විට කියල තියනන ඇවු නෑසු මොකද තන්නේ ඒ කියන්නේ ඒ තැගල මේ ප්‍රත්्यටිකත් එදෙනවා කියලා එතකොට ඒ අපිට භාවනාවේදීේ काංखा විතරණනි සුද්ධිය සම්පාධනය කර ගනිද්දිී ඒ ප්‍රත්्यටිකත් ඒ අර නාමරෝප ධර්र्මටික යම් योෝගාව චරෙක් योෝගයෙ පරිග්‍රහ කරලා තියෙනවානන් එයාට මේ ක්‍රමේට බලන්නට පුළුව මේ කැනම පට්ठනන ක්‍රमेट ඒ පහසුවන්න තමයි ඒ තැන්වලදී ඇතුළත් කරලා තියෙන්නේ මේ අටුආවේදී කරනු ටික එතුකොට අපි ගත් චතුරාරි සත්‍යය ක්‍රමය කියන එක කෙටි ක්‍රමයක් දගොට පටිත් සවපාධක කියන එක මධ්‍යම ක්‍රමය ඉළඟට පට්ටහනක කියන ක්‍රමය අති විස්ථාරිත ක්‍රමය කෙලාපිහෙම කාරණය තරු ගත්තර හොඳයි ර අති විස්ාරිතක ක්‍රමය දැන ගන්නට උදවක්ක ඉදිර තමයිම අපි මේ ප්‍රත්්‍යය ගැන ගැනම දිර පට්ටානය ගැන ඒ ඒ අවශේ ූි දැනු සම්පාදනය කරගන්න